டைட்டேனியம் மால் போச்சு, டைட்டேனியம் புலவர், டைட்டேனியம் பித்தி, டைல் வேணுட்டு டைட்டேனியம். අපට නිතරම අහන්න ලැබෙන මාතෘකා කීපයක්. මෙහි මොනවද මේ ටයිටේනියම් කියන්නේ? ටයිටේනියම් ගැන ඔබ දන්නේ නැතිනම්, දැනගන්න කැමති නම් මෙම වීඩියෝ අවසානය වෙනතෙක් නරඹන්න. ටයිටේනියම් කියන්නේ ලෝහයක්. ඒ ආවර්තිතාව වගේ 22 වන මූලද්‍රව්‍ය. හැබැයි අපි කතා වෙන මේ ටයිටේනියම් නම් එම මූලද්‍රව්‍ය නෙවෙයි. එහෙනම් මොනවද මේ ටයිටේනියම්? ටයිටේනියම් කියන ලෝහයේ ඔක්සයිඩය. එනම් මෙම ටයිටේනියම් මූලද්‍රව්‍ය ඔක්සිකරණය නැතිනම් ඔක්සිජන් සමග බන්ධනය වීමෙන් තමයි මෙම ටයිටේනියම් ඩයොක්සයිඩ් සැදෙන්නේ. ටයිටේනියම් අණුවක් ඔක්සිජන් අණු දෙකක් සමග බන්ධනය වීමෙන් සෑදෙන මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් සුදු පාට කුඩක්. මෙම අප කතා කරන ටයිටේනියම් නැතහොත් ටයිටේනියම් ඩයොක්සයිඩ් අනාදිමත් කාලයක සිට නොයෙක් කාර්මික සහ පාරිභෝගික නිෂ්පාදනය සඳහා භාවිත කර තිබෙනවා. උදාහරණ වශයෙන් තීන්ත නිෂ්පාදනය, කඩදාසි නිෂ්පාදනය, ප්ලාස්ටික් සහ රබර් රාශිත නිෂ්පාදන, මුද්‍රණ තීන්ත නිෂ්පාදනය, රෙදිපිඩි සැකසුම්, රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය, දන්තාලේප නිෂ්පාදනය, සබන් නිෂ්පාදනය, බෙහෙත් වර්ග නිෂ්පාදනය වැනි බොහෝ නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබනවා. ඇතැම් අවස්ථාවල ජල පිරිපහදු කාරක සඳහාද භාවිතාවන බව මම සටහන්වල දැක තිබෙනවා. තවත් අවස්ථාවල හාඩ්නර් එකක් විදිහටත් භාවිතා කරනු ලබනවා. මෙම ටයිටේනියම් කර්මාන්ත ශේෂ්ත්‍රයේදී වැඩිපුරම භාවිත කරනු ලබන්නේ තීන්ත නිෂ්පාදනයේදී. තීන්ත නිෂ්පාදනයේදී සාදාගනු ලබන බේස් එකෙහි බොරපාට, එසේත් නැතිනම් දුර්වර්ණ ස්වභාවය නැති කර ගැනීමට ටයිටේනියම් භාවිත කරනු ලබනවා. එසේ තීන්ත බේස් එකෙහි දුර්වර්ණ ස්වභාවය ඉවත් කර ගැනීම අපට අවශ්‍ය වර්ණ කාරකය එකතු කර නියම වර්ණය පහසුවෙන් ලබා ගැනීමට උපකාරී වෙනවා. ටයිටේනියම් වැඩිපුරම තීන්තවලට එකතු කිරීම නිසා තීන්ත ආලේප කළ හැකි වර්ග ප්‍රමාණය වැඩිවීම අතරවාසියක්. නියමිත ප්‍රමිතියට සාධන ලද සුදු තීන්තවල මිල වැඩිවීමට මූලිකම හේතුව සුදු තීන්ත නිෂ්පාදනයේදී ටයිටේනියම් වැඩිපුර යෙදීමට සිදුවීමයි. මෙම ටයිටේනියම් නැතිනම් ටයිටේනියම් ඩයොක්සයිඩ් ඇතැම් හාඩ්වෙයාර් වලින් සහ රසායනික ද්‍රව්‍යවලින් සැල්වලින් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේ මිලදී ගැනීමේදී මේවා කිලෝ එකක මිල රුපියල් 1000ක් පමණ වෙනවා. අපට කිලෝ එක මින්ම කිලෝ 25 බෑග් වශයෙන්ද මෙය ලබාගත හැකි. කිලෝ 25ක බෑග් වශයෙන් ලබා ගැනීමේදී මෙම මිල තරමක් දුරට අඩු කරගත හැකි. ටයිටේනියම් කියන නම අපට අසන්න ලැබෙන්නේ ටයිටේනියම් පොලව නිමා කර ගැනීම, ටයිටේනියම් බිත්ති නිමා කර ගැනීම, ටයිටේනියම් පෝච්චි නිෂ්පාදනය වැනි කටයුතු වලදී. අපි මුලින්ම ටයිටේනියම් පොලව නිමා කර ගැනීම, ටයිටේනියම් බිත්ති නිර්මාණය කර ගැනීම ගැන සලකා බලමු. ටයිටේනියම් පොලව බිත්ති නිමා කර ගැනීමේ ආකාර දෙකක් වර්තමානයේ භාවිත කරනු ලබනවා. එයින් මුල් ක්‍රමය වන්නේ තෙතබදාම ස්තරය මත සිමෙන්ති කොළපු මගින් මැද ගැනීමයි. ටයිටේනියම් ඩයොක්සයිඩ් සහ සිමෙන්ති මිශ්‍ර කිරීම මගින් දීප්තිමත් අලු පැහැයක් ලැබෙන අතර සිමෙන්ති 10ට ටයිටේනියම් එක, සිමෙන්ති 15ට ටයිටේනියම් එක, සිමෙන්ති 20ට ටයිටේනියම් එක, සිමෙන්ති 30ට ටයිටේනියම් එක ආදී අපට අවශ්‍ය පැහැයට අනුව මිශ්‍රණයන් සකසා ගත හැකි. මෙම මිශ්‍රණය සිමෙන්ති වැලි භාවිතා කර හෝ කොන්ක්‍රීට් භාවිතා කර සකසාගත් මල් පෝච්චිවල ආලේප කර සකසා ගැනීම ටයිටේනියම් මල් පෝච්චි නිෂ්පාදනය ලෙස හඳුන්වනු ලබනවා. මෙම පෝච්චිවල ආලේප කිරීමට ගන්නා ටයිටේනියම් සිමෙන්ති මිශ්‍රණයට මයික්‍රෝලැක් රෙන්ඩරින් බේස් හෝ බයින්ඩර් ගම් සල්පයක් එක්කර ගැනීම මගින් හොඳින් බන්ධනය වීමක් ලබාගත හැකි අතරම වැස්සට සේදී යාමද අවම කරගත හැකි. ටයිටේනියම් පෝච්චි නිෂ්පාදනය, ටයිටේනියම් පොලව නිර්මාණය, ටයිටේනියම් බිත්ති නිර්මාණය පිළිබඳව තවත් බොහෝ දේ දැනගැනීම සඳහා අපගේ ද ඩිසයින් ඇඩි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ මේ වීඩියෝ වගින් යම් දෙයක් දැන ඉගෙන ගත්තා නම් මෙය තවත් කෙනෙකු දැනුවත් වීම සඳහා ෂෙයා කරන්න. ඔබට දැනගැනීමට අවශ්‍ය ප්‍රශ්න ඇත්නම් පහලින් කමෙන්ට් කරන්න. ඔබට බොහොම ස්තුතියි.